බලත්පාලන අපේ අපේක්ෂක මහත්මාත්මීන් ශාකා සංවිධානවල නිලධාරීන් ආදරණීය ප්‍රදේශවාසීන් මාධ්‍ය මහතුන් පොලිසිය මහතුන් සියලු දෙනාගේම අවසරයි. ඉතා කෙටි කතා කෑල්ලක් කිව්වොත් හරි කෙටියෙන් මම කතාවක් කරන්නම්. මොකද කතිකේව රාශියක් ඉන්නේ හින්දා දේශපාලනේ අමතක කරලා සහෝදරි මම එනකොට පොඩ්ඩක් වටපිට බලාගෙන ඉඳලා හිතුනේ අපි අද ඉන්න තත්ත්වය මොකද්ද කියලා. අද ඔබතුමන්ලා මං හිතන්නේ මේ රැස්වීමට එන්න අමාරුවෙන් මේ මාසේ ගත කරලා එදා වේල මං හිතන්නේ වේල් තුනක් නම් කණ්ඩායම් වෙන්නේ නැහැ. වේල් දෙකක් එකක් නැත්තම් කොහෙන් හරි එහෙම මෙහෙම කරගෙන ඉතාමත් දුක්ඛිත තත්වයකට අද රට වැටලා තියෙන අවස්ථාව තමයි ඔබතුමන්ලා මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. සහෝදරනේ මේක මේ ලේසියට ගන්න එපා. මේක ඉතාම බැරෑරුම් තත්වයක් අපේ රට තියෙන්නේ. කිසිම ලෝකේ රටක් මෙහෙම බංකොලොත් උන්නේ නැහැ. අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100යි. මේක නිකන් කජ්ජක් නෙමෙයි. අපේ ආදායම, ජාතික ආදායම, දළදාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 85ක් විතර වෙනවා. ඊටත් වැඩි අපේ ණයකන්ද 100%ට 125ක් උඩට ගිහිලා තියෙන්නේ. ලෝකේ කිසිම රටක මේ වගේ පවුලක් කාලා රටක් විනාශ කරලා නැහැ. මේ ඔක්කොම රාජපක්ෂලා සහ අනුර කුමාරලා සහ රනිල් වික්‍රමසිංහන වාක්‍යයන්ට ඕන මේ කාරණය. එයින් මේක ලේසියට ගන්න එපා. මම යන තැන් සමහර තැන්වල කියනවා මේ ජේපී එකට දීලා බලමු කියලා. මොනවද දුන්නොත් වෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න ඔබතුමාලා. මේ ඩොලර් බිලියන 50ක් විදේශ ණය අපිට IMF එක හම්බුණා. ප්‍රීත බුරුවර් මහත්තයා එතුමා කිව්වා එන මාසෙට හරියට ඕගොල්ලන් දාගත්තේ නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් අය දෙසැම්බර් වෙනකොට ඛණ්ඩ හම්බෙන්නේ නැහැ ලංකාවට කියලා. එහෙනම් මේක ලේසියට ගණන් ගන්න එපා. සමහරවෝ මේ උඩ පැනගෙන යන්නේ රතුපාට කොඩි ගහගෙන. මේක විහිළුවක් කියලා හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ වගේ අදක්ෂ මිනිස්සෙට මොනවත් වැඩ බෑ. මොකද ධාර්මික දැක්ක කියලා ඇහුවා අහනවා කියනවා. අයියාගෙන් අහන්න කියනවා. නැත්නම් මල්ලිගෙන් අහන්න කියනවා. ඊට පස්සේ නාමල් රාජපක්ෂෙන් ඇහුවාම කියනවා බන්දුළු ගුණවදෙන් අහන්න කියලා. මොකද කරේ? දැත් වැඳලා මේ රටේ පූජා කරන්න වගේ 70ම ලක්ෂයක් ඡන්ද දීලා ගෙනාවා. ගොබ්බෙක්ව ගෙනලා මොකද අපිට උනේ? අපිට මට මතකයි මං ඒ කාලේ මැතිවරණ වේදිකාව යනකොට මට පිටරටින් කෝල් එනවා. තමසට අමාරුද? ගෝඨාභය ආවතයි මොකද වෙන්නේ? තමසලට චූණ්ඩ කියලා අපෙන් ඇහුවා. මං කිව්වා දීලා බලපන්කො. කනකොට කනව කනවා කියන්න එපා කියලා මං කිව්වා. අදත් එනවා හැමෙන් කෝල් දෙකක් තුනක්. ඔබතුමාලා මොකද ඔබතුමා ජේපී එකට ගහන්නේ? අපි ගහන්නේ නැහැ. අපි මං ජේපී එකේ අනුර කුමාරගේ අම්මා ගැන කතා කරනවද? මම නෝනා ගැන කතා කරනවද? පුතා ගැන කතා කරනවද? මම ජේපී එකේ උන්ගේ කිසිම පෞද්ගලික දෙයක් ගැන කතා කරනවද? හැබැයි ජේපීගේ මිනිසුන්ට විවේචනය දරා ගන්න බෑ. හොරකම් කරාට කමන්නේ නෑ. මිනි මරුවට කමන්නේ නෑ. බලු වැඩ කරාට කමන්නේ නෑ. හැබැයි අපිව විවේචනය කරන්න එපා. අපිව විවේචනය කරොත් මරණය. මෙන්න මේක තමයි උන් වගා කරන්නේ. එහෙනම් සහෝදරනි, අපි කියන්නේ ජේපීගේ සහෝදරන මම පාර්ලිමේන්තුවේ මගේ යාළුවෝ. හොරාලන වැඩවලට අපි හර්ෂලාපි ගොඩක් උදව් කරේ අවස්ථාවේදී. එහෙනම් හැබැයි මොකද කරේ? අනුර කුමාරට හම්බුණා. මොකද හම්බුනේ? දූෂණ කමිටුවේ සභාපති එතුමා තමයි බලයලත් නිලධාරියා දූෂණ කමිටුවේ අපේ ආණ්ඩුවේ. පොලිසිය ඕන නිලධාරියෙක් කැඳවන්න පුළුවන්, DIG කෙනෙක්, IG ඕන කෙනෙක් කැඳවන්න පුළුවන්, ඕනම නීතිජ්ජවරයෙක් හයර් කරන්න පුළුවන්, ඕනම නඩුවක් දාන්න පුළුවන්. මොකද කරේ? පොඩ්ඩක් ඔබතුමාලා හිතලා බලන්න. නිකම් මේ ආවේගවලට චූන් වෙන්න එපා. ආවේගවලට චූන් වෙලා තමයි අපිට අවුරුදු 30ක් කෙලවුනේ. එහෙනම් සහෝදරනි, හොඳට හිතලා බලන්න ගණ්ඩ කැරක්ට අනුර කුමාර මහත්තයාගේ මොනවද කරලා තියෙන්නේ. මම මේ අපේ හපංකම් කියනව නෙවෙයි. හර්ෂ මහත්තයා හිටපු නියෝජ්‍ය ඇමති කාලේ පොඩි කාලේට ගෙනාව ඇම්බියුලන්ස් එක. මම ශිල්පසේන, මම රාජ්‍ය ඇමති මලිකයාට, මම ශිල්පසේන ගෙනල්ලා පොළොන්නරුවට 105කට වැඩිය දරුවෝ ගෙනල්ලා ඒ දැස් අපි විවෘත කරලා මම ඉන්නකොට රාජ්‍ය ඇමති අපේ වෙළඳ අමාත්‍යාංශයේ මම ගෙනාව මිලියනට අක්කර 400ක වෙළඳ කලාපයක්. මලික් සමරික්‍රම නැවැත්තුවා. මම මේ අපි වැඩකාරෝ කියනව නෙවෙයි, අපි ඔක්කොම මොනවාරි වැඩක් කරන්න පුළුවන් හැකියාව දෙනවා. අනුර කුමාරගේ හඳුන්නෙත්තිගෙන් විජිත හේරත්ගෙන් ලාල්කාන්තෙන් අහන්න මොනවද කරේ අමාත්‍යංශ හතරේ කියලා. එක වැවක්, එක පොණ්ඩ එකක් හැදුවනම්, පොඩි විලක් හැදුවනම්, ඇලක් හැදුවනම් පෙන්නන්න. එහෙම සහෝදරනේ එහෙම වැඩ කරන්න බෑ. මේක තේරුම් ගන්න. කටින් කියන්න පුළුවන්. හැබැයි කරන්න කියව මේක ඉතාමත් අමාරුයි. මම පොඩි කතාවක් කියන්නම්. ඉන්දියාවේ පාරේ අයින යනකොට කටකට කහලා ගහනවා තේ ගහන මිනිස්සෙක් ඉන්නවා. තේ ගහන ගාම්ම ළඟ තියෙන කඩේක පින්තූර යනවා ටීවී එකක් තියෙනවා. ඒ ටීවී එකේ ටෙන්ඩුල්කා බැට් කරනවා. ටෙන්ඩුල්කා බැට් කරනකොට බෝලේ උඩට එනවා. හුක් ෂොට් එකක් ගහන්න බැරනවා. ටෙන්ඩුල්කාට බය නැහැ. අයියෝ ගහන්න තිබ්බනේ.
බලන්නකො. ඊට පස්සේ සානියා මිර්සා ටෙනිස් ගහනවා, ඕමනේ වෙන ගහන්නේ, මේමනේ ගහන්නේ, කටින් ගහනවා. තව දේශපාලනඥ මන්මෝහන් සිං මහත්තය පෙන්වනවා, ඒ මිනිස්සුන්ටත් බයිනවා. හැබැයි තේ කටකට ගාලා ගහලා තේක බොන්න දුන්නාම එක බල්ලෙට්ට තේක බොන්න බෑ. වටේම ඉන්නේ උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි Tamanට තේකක් හදා ගන්න බෑ. ඒ හින්දා සෞද මේක බැරෑරුම් කාරණේ අපි ආණ්ඩුව කරනවා කියලා කියන්නේ. මේ කරන්න පුළුවන් හැකියාව පළපුරුද්ද ගෙවල් ලක්ෂ 10කට ලක්ෂ 10000කට වැඩිය හැදුවා සදිත් ප්‍රංශ මහත්තයා ඒ 106න් එකක් හම්බෙලා. හොරකම් කරලා නැහැ, මංකොල්ල කාලා නැහැ, බෝම්බ ගහලා නැහැ, වෙඩි තියලා නැහැ. පන්සිල් පද පහම රකින නායකයෙක් එක්ක ඉන්නවා දක්ෂ කණ්ඩායමක්. 77 කණ්ඩායම ඉන්නේ අපේ. එහෙනම් විහිළුවට ගන්න එපා මේ මැතිවරණය. දීලා බලමු කියලා කාලා අපිට දූවිලි කණ්ඩ වෙන්න බුදුමල්ලට. එහෙම රටක් නෙමෙයි අපි යන්නේ නූලකම යන්නේ. එහෙනම් බුදුමල්ල ගිහිල්ලා තමන්ගේ සහෝදරයන්ට කියන්න මේක දෙන්න කණ්ඩායම 21 වෙනද අපි ජනාධිපති අගමැති ආණ්ඩුකාරයා මහා ඇමති නගරාධිපති සභාපති සියල්ල අරගෙන මේ රට අපි එක්සේසත් කරලා මේක සංවර්ධනය කරනවා කියන පණිවිඩය බුදුමල්ලට දෙනවා. එහෙමනම් සියලු දෙනාටම ජය වේවා. සදිත් ප්‍රංශ මහත්තුමාට දෙන්න හොඳ. සදිත් ප්‍රංශ මහත්තුමාට, සදිත් ප්‍රංශ මහත්තුමාට, මේ අනුරාධපුර ජනතාවට, මේ ලාංකීය ජනතාවට.